අයිබවන් මද්‍රව්‍ය පැතිරීම සහ භාවිතය අපේ රටේ කොයිතරම් මුනුසුම් ප්‍රශ්නයක්ද කියලා කියනවා නම් මේකේ එක්තරා මොහොතකදී උග්‍රස්ථානයකට පත් වෙනවා. මේ ජාවාරම් පිටිපස්සේ දේශපාලනඥයන්ගේ සෙවණැලි තියෙනවා කියලා කියන තරමටම. එහෙම වුණාම මේ රටේ තරුණයන්ගේ අම්මලා තාත්තලා පාසල් දරු දැරියන්ගේ අම්මලා තාත්තලා විශාල කම්පණයකට ලක් වෙන්න හේතුවක් වෙනවා. මොකද මද්‍රව්‍ය ජාවාරම ලෝකේ මාෆියාවක් වගේ හැසිරෙනකොට මේ කිරෙන සූක්ෂම බව නිරාවරණය කර ගැනීමේ ප්‍රශ්න බොහෝ විට තියෙන නිසා මේ ජාවාරම සෑහෙන කාලයක් තිස්සේ මුළුමනින්ම මැඩපවත්විය නොහැකි තැනක තියෙන නිසා. මෙන්න මේ සියල්ල අපි සලකා බලාගෙන අද මිලින්ද සමග නියමාර්ථයේ ප්‍රවීණ දේශපාලන හා සමාජ විශ්ලේෂක මිලින්ද මොරගොඩ මහතා සමග ගෙනෙන මිලින්ද සමග නියමාර්ථයේ කතා කරන්නේ මද්‍රව්‍ය භාවිතය ගැන. අපි ඉස්සල්ලාම මේක මහපාරට අරගෙන යනවා. නියමාර්ථය වෙන්නේ එතකොටනේ. එතනින් කියන දේ එක අපි ප්‍රවේශයක් ගමු. ඩ්‍රග්ස් එකත් හරියටම මේ ඒගොල්ලන්ට මේ දැන් ඉස්කෝලේ යන ළමයින්ට ඉස්කෝලේ යන පිරිමි ළමයින්ට හරි ගෑණි ළමයින්ට හරි හරියට ඒගොල්ලන්ගේ අර මේව තියෙනවනේ මෙන්ටැලිටි, ඒක හරියට පෑදිලි කරලා ගේන්න ඕනේ. ලයිෆ් එකක් මේම තමයි, මේම තමයි අපි හොඳට ජීවත් වෙන්න ඕනේ කියලා. දැන් අර අපි කොමාරි තිරිසන් වගේ ජීවත් වෙමු කියන යනකොට තමයි ඔය ඩ්‍රග්ස් පාවිච්චි වෙන්න යන්නේ. අන්න අරයත් බොනවා, මමත් බොන්න ඕනේ. සෑහෙන ප්‍රමාණයක් මද්දායි භාවිතා කරනවා. ඒ කියන්නේ ගොඩක් වෙලාවට වෙලා තියෙන්නේ අර රැකියා නොමැති වීම ප්‍රශ්නයක් නිසා ගොඩක් පුද්ගල පෙළඹෙනවා මද්ද්‍රව්‍ය භාවිතා කරන්න. දැනට ක්‍රියාත්මක නීති නම් මදි වන් හිතන්නේ මේ, මොකද ඒ සම්බන්ධව දැඩි ක්‍රියාමාර්ග ගන්න ඕනේ. මේ මද්ද්‍රව්‍ය ගොඩාක් දුරට මේ ලංකාවෙන් තුරන් කරන්න ඕනේ, නැත්නම් මුළු රටම විනාශ වෙනවා. අද සමාජ ගෑනු ළමෙක් පාර බැහැල යන්න බෑ, හරිම අමාරුයි. දෙමව්පිය එක්ක යන්නත් බෑ, අපිට දෙමව්පිය වශයෙන් අපිට තනියම යන්නත් බෑ, ගැහණියෙකුට පාර යන්නත් බෑ. මේ තියෙන රට මේ වගේ තත්ත්වයකට එන රටෙන් කොච්චර මොන දේශපාලනයෙන් ආවත් අපි කියන්නේ මේ මද්ද්‍රව්‍ය විනාශ කරන්න. ජනතාව අතර ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඒකේ අවසාන ප්‍රකාශයේ තියෙන විදිහට කාන්තාවකට මහපාරේ බැහැලා යන්න බය හිතෙන තරම්. ඒක මද්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙච්ච උදවියගේ විලාසිතාව නොවෙන්න පුළුවනි. හැබැයි බයක් තියෙනවා. දැන් සාමාන්‍ය තත්ත්වයේ නෙමෙයි වුන් ඉන්නේ කියන එක තමයි කාගෙත් හැඟීම. දැන් ඔබතුමා ඉස්සලාම පටන් ගන්නවද මේ ජනතාවගේ අදහස් කොන්නෙන්? ඒක මං හිතන්නේ උඟක් හැඟීම් හැම දෙනාටම මතුවෙන ප්‍රශ්නයක් තමයි මද්ද්‍රව්‍ය ප්‍රශ්නේ. ලංකාවේ විතරක් නෙමෙයි ජාත්‍යන්තර මට්ටමේත් එහෙමමයි. ඒ වගේම මං හිතන්නේ ඒක අපි මධ්‍යස්ථව බැලුවොත්, හැඟීම් වලින් තොරව බැලුවොත් ඒක සංකීර්ණ ප්‍රශ්නයක්. ඒක يعني කොටස් කීපයකට බෙදන්න පුළුවන්. එකක් තියෙන්නේ ව්‍යාපාරයක් හැටියට බැලුවොත්, මද්ද්‍රව්‍ය ව්‍යාපාරයක් හැටියට ඒක ලොකු අර කිව්වා වගේ නේ, අලුත් කිව්වා වගේ සූක්ෂමයි විශාල ව්‍යාපාරයක්. අපේ රටෙත් ඒක මේ 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 දේශපාලනය සම්බන්ධයි ඒකට හැමදෙනාම දන්නවා. ඒ වගේම එක එක විශාල ව්‍යාපාරිකයෝ ඉන්නවා ඒ ශේත්‍රයේ. හැබැයි ඒක හුඟක්ම ලංකාව මේ නිර්මාණය වෙලා තියෙන්නේ කේන්ද්‍රස්ථානයක් හැටියට. මෙහෙන් වෙන රටවල් වලට මද්ද්‍රව්‍ය පටවන, ඒ කියන්නේ ශ්‍රී ලංකාව ප්‍රති අප මද්ද්‍රව්‍ය ප්‍රති අපනයන මධ්‍යස්ථානයක්. ඒක තමයි අන්තිම භයානක. ඒක තමයි. ඉතින් ඒකම කියන්නේ දූපතක් වුණාම අපි මේ කියන්නේ අර අනික් වෙළඳාම වෙනවා වගේම. ඉතින් ඒ වෙළඳාම් ඒ පාර හරහා දැන් අපි මේ සාර්ථක වෙන්න වෙන්න වෙළඳ කේන්ද්‍රස්ථානයක් හැටියට මේකත් ඉබේම එනවා. ඒක නිසා නීතිය ආරක්ෂාව, ඒ වගේම මේ ඒ ව්‍යාපාර පැත්ත මර්ධනය කිරීම දරුණු තදින් කරන්න ඕනේ. ඒක එකක්. ඒ කියන්නේ ඒ වාණිජ පැත්ත මං කියන්නේ දැන්. ඒකට තදින් අර කාන්තාව කිව්වා වගේ තදින්ම ඉන්න ඕනේ. ඒක සමහර රටවල් වල දැන් ෆිලිපීනේ වගේ රටවල් වල හරි දරුණු විදිහට කරන්නේ. දැන් වර්තමාන ෆිලිපීන් ජනාධිපති මේ වෙඩි තියන්න සහ මරන්න නියම කරලා තියෙනවා. ඒ කියන්නේ වැඩි මේ අධිකරණයෙන් පිට. ඉතින් ඒක නිසා ජාත්‍යන්තරයේ සෑහෙන්න මේ 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 මහිදර්ශන තියෙනවා යට ඒක හන්දා. ඉතින් ඒක වාණිජ පැත්ත. වාණිජ පැත්ත මේ 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 ඒක අර වෙන රටවල් වලට යන ගමන් ඒකෙන් අපිටත් කොටසක් එනවා. ඉතින් දෙවනි පැත්ත තියෙන්නේ අබ්බැහි වීම. අපේ සමාජයේ අබ්බැහි වීම.
ඒක මං හිතන්නේ අර පළවෙනි කාන්තාවන්දි මංජුලා කිව්ව එක හරි ඒ කියන්නේ ඒක අපේ සමාජ කඩාවැටීමක් පාසල් දරුවන්ට මේක දැනුම දෙන්න ඕනේ පෞල් ජීවිතය ගැන මොකෝ අපි තේරුම් ගන්න ඕනේ අපි යුද්ධකින් පිට ආපු වැටකාපු රටක් අපේ ඒ වගේම අර අනික් ප්‍රශ්න වලට වගේම අද පෙරදිගට අපේ කාන්තාවෝ යනවා මෙහෙ පෞල් කඩාවැටෙනවා ඒකට මේක ඇතුල් වෙනවා ඉතින් ඒක දෙවනි පැත්ත ඒ කියන්නේ අබ්බැහැවීම නවත්තන එක කොහොමද කරන්නේ තුන්වෙනි එක තියෙන්නේ පුනරුත්ථාපනය පුනරුත්ථාපනය හරි වැදගත් ඒක කොහොමද අපි කරන්නේ කියලා දැනටත් පුනරුත්ථාපනය කරනවා කරනවා හැබැයි ඒක හරි ඒක ලේසි වැඩක් නෙමෙයි මොකද අබ්බැහි වුණාට පස්සේ අපිට ගන්න එක ලේසි නෑ ජාත්‍යන්තර මේ සමීක්ෂණ බැලුවත් ඒක පේනවා පැහැදිලිව ඉතින් ඒකට විශාල ආයෝජනයක් කරන්න ඕන රජයේ නොවන සංවිධාන හුඟක් කැප වෙනවා මේ ආගමික නායකයෝ කැප වෙනවා හැබැයි පුනරුත්ථාපනය වැදගත් මොකද අබ්බැහි වුණාට පස්සේ පුනරුත්ථාපනය තමයි තියෙන්නේ අනික අපේ බන්ධනාගාර පද්ධතිය ගැනත් හිතන්න වෙනවා මොකද බන්ධනාගාරේ හුඟක් ඉන්නේ මත්ද්‍රව්‍ය වලට අබ්බැහි වුණ කට්ටිය එතන ඒක ජාවරම් කරපු කට්ටිය මේකත් අපි බෙදා ගන්න ඕනේ කවුද අබ්බැහි වෙලා ඉන්නේ කවුද ජාවරම්ට ඇතුල් වෙලා තින්නේ කියලා ඒ පුනරුත්ථාපන පැතිදි මේ ටික අපි බලන්න වෙනවා කොහොමද මේකෙන් එකට මූණ දෙන්නේ කියලා ඒක තමයි අභියෝගය අපි හිතියදී හිටපු ගමන් මාධ්‍ය වල දකින්න ප්‍රවෘත්ති වල කියවෙනවා බන්ධනාගාරය ඇතුලේ මත්ද්‍රව්‍ය විකිනෙනවා පාවිච්චි කරන්නන්ට පහසුකම් සපයනවා මේ ආදී දේවල් සිද්ධ වෙනවා කියලා පුවත්පත්වල එහෙම පළ වෙලා තිබුණා පහගේ වකවානුව. ඉතින් කොහොමද පුනරුත්ථාපන ක්‍රියාමාර්ග වලට ආවේ? ඒවා ඒක තමයි. ඉතින් මේක මුලින්ම සම්පූර්ණයෙන්ම බලලා විසඳන්න ඕන එකක්. අර පළවෙනියෙන්ම ව්‍යාපාරයට තදින්ම මේක වළක්වන්න ඕනේ. දෙවනුව අබ්බැහිවීම ඒ සමාජේ කාරණා මොනාද කියලා බලලා ආගමික නායකයෝ සමාජ නායකයෝ ඒකට අපි මුණද ඒක මේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නෙට විතරක් නෙවෙයි මත් පැන් වලට හැම එකටම බලපානවා ඒ වගේම ළමා අපචාර වලට ඔක්කොමට බලපාන ප්‍රශ්නයක් අපේ සමාජයේ තියෙන ප්‍රශ්න මේ තුන්වෙනුව පුනරුත්ථාපන කටයුතු වලට සෑහෙන්න අපි මහන්සියක් දරන්න ඕනේ අන්තිමට මේ 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 බන්ධනාගාර පද්ධතිය ඒක කොහොමද ප්‍රතිසංස්කරණය කරන්නේ කියලාත් අපි හිතන්නේ හරි අපි පළමුව විරාමයට ගිහින් අද මිලින්ද සමග නියමාර්ථයේ මාතෘකාව අපේ රටේ මත්ද්‍රව්‍ය භාවිතය. දැන් මේ අපේ රට මත්ද්‍රව්‍ය වලින් යම් යම් ව්‍යසනකාරී තත්ත්වයන් වලට පත් වෙලා තියෙන බව රහසක් නෙමෙයි. දැන් හිතන්න අපි වගේ රටක මත්ද්‍රව්‍ය මේ තරම් එක එක જાතියේ අපිට මේ දවසින් දවස සමානලාට අලුත් මත්ද්‍රව්‍ය හම්බ වෙනවා මේ අපි දකිනවා මාධ්‍යවල. එහෙම එන්න සහ ගොදුරු කරගන්න පහසු වෙන තත්වයක් අපේ රටේ හැදිලා තියෙන්නේ කොහොමද? මේක මට්ටම් දෙකක් අර ඉහළ පන්තිය සංචාරක ව්‍යාපාරයට සම්බන්ධ කොටසක් තියෙනවා. ඉතින් ඒක පාලනය කරන්න ඒක හැම රටේම තියෙන අභියෝගයක්. ඒකට නීතිය ප්‍රතික්‍රියාත්මක වෙන්න ඕනේ. ඒ පාලනය වෙන්න ඕනේ. බහුත දැන් රට තුල බැලුවොත් ඊට වැඩිය මේක ව්‍යාප්ත වෙලා තියෙනවා. ඒකට මුල් හේතුව තියෙන්නේ සමාජ පීඩනය. අර මං මුලින් කිව්වා වගේ එකක් මේ අපි යුද්ධයකින් එළියට එන රටක් ඒ පීඩනය තියෙනවා අපිට නොතේරුණත් අපේ එක එක අවුරුදු 30ක් මේ වගේ යුද්ධයක් තිබුණාම එළියට එනකොට සමාජේ විනාශ වෙලා තියෙන්නේ අනිත් පැත්තෙන් අපේ පෞල් ජීවිතත් බිඳිලා තියෙන්නේ විදේශ රැකියාවල හන්දයි එක එක හේතු මත එතකොට මේ එක එක මේ 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 අපේ අපේ සමාජයේ මං හිතන්නේ බිඳුන සමාජයක් ඉතින් ඒක 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 එක ලක්ෂණයක් තමයි මත්ද්‍රව්‍ය වලට අබ්බැහි වීම දැන් මේක අපේ රටේ විතරක් නෙමෙයි දැන් ජාත්‍යන්තර මට්ටමේ හොඳම උදාහරණය ගන්නේ අපිට කෙලිම්බ අදාළ නොවත් එක්සත් ජනපදය. දැන් එක්සත් ජනපදයේ මේ ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති තේරෙනකොට මිනිසුන්ට හිතා ගන්න බැරි වුණා කවුද ඩොනල්ඩ් ට්‍රම්ප්ට ඡන්දෙ දුන්නේ. ඇයි මෙච්චර මේ මොකද එයා කියන්නේ එයා අමුතුම චරිතයක් නේ. එතකොට ඒක දැන් සමාජ විද්‍යාඥයෝ බලනකොට එකක් ඒගොල්ලෝ වෙන්නලා තියෙනවා මේ ඇමරිකාව දැන් ඇමරිකාවේ සංවර්ධනය සීග්‍රයෙන් වෙන්නේ ඒගොල්ලන්ගේ වෙරළ බඩ ප්‍රදේශ දෙක නැගිනිහිර වෙරළයි බටහිර වෙරළයි හැබැයි බඳ ප්‍රාන්තවල හුඟක් ජීවත් වෙන්නේ සුදු ජාතිකයෝ කම්කරු පන්තියට අයිති කට්ටිය දැන් ඒගොල්ලෝ මේ එක එක මේ කර්මාන්ත ශාලාවල වැඩ කෙරුවා. ඒගොල්ලන්ගේ එක පාටම ඒගොල්ලන්ගේ රැකියා අහිමි වුණා මොකෝ මේ ආයෝජනය චීනෙට යනකොට.
පිටරට යනකොට එක පාටම ඒගොල්ලන්ගේ කර්මාන්ත ශාලා වහලා දැම්මා. ඒ පවුල් එක පාටම රැකී අහිමුණෙන් පස්සේ ඒ තමයි මේ කියන්නේ ඒ පවුල් ඒ ළමයි එන්න එන්න මද්රව්‍ය වලට ඇබ්බැහි වුණා. ඉතින් කවුරුත් නොහිතන විදිහකට අවුරුදු 10ක් 15ක් තුල සම්පූර්ණ මේ සුදු අපි දැන් සාමාන්‍ය බලනදි දන්නේ ඇමරිකාවේ අර කළු කට්ටිය තමයි දුප්පත් තරම කියලා අලුත්ම මේ සමාජ කොටසක් මතු වුණා. ඒ රැකියා අහිමි වුණා. ඒ සමාජ පීඩනය හරහා මද්රව්‍ය වලට ඇබ්බැහි වුණ කොටසක්. ඒගොල්ලෝ මේ ඩොනල්ඩ් ට්‍රම්ප්ට ඡන්ද දුන්න කොටසක්. දැන් එක පාටම එක්සත් ජනපදයේ සමාජ විද්‍යාඥයෝ කියනවා බලන්න මෙන්න මේ අපි දැනගත්තේ නැති එකක්. මෙච්චර සමාජ පීඩනයක් තිබිලා තියෙනවා. ඒක එළියට ඇවිල්ලා තියෙන්නේ මද්රව්‍ය හරහා. දැන් අපෙත් ඒක තියෙනවා. වෙන වෙන මට්ටම් වල වෙන වෙන විදිහට තියෙනවා. ඉතින් ඒකට අපි හරියට ඒකට ඒක අපේ දේශපාලන නායකයෝ සමාජ නායකයෝ ඒක ගැන හිතලා ආගමික නායකයෝ ඔක්කොම එකතු වෙලා යම් කිසි විසඳුමක් ලබා දෙන්න ඕනේ. ඒක කරන්න ඕනේ. ඒ කියන්නේ මේ ඒ කියන්නේ අපි ක්‍රමානුකූලව කරන්න ඕන දෙයක්. පැහැදිලි. ඒ වගේ සමගියෙන් කරන්න ඕනේ. මේ නිකන් දේශපාලන දේශපාලන ක්‍රමයකට නෙමෙයි. ඔව් මේක නිකන් දේශපාලන පාබන්දුවක් කරගන්න එපා. ඒක තමයි වෙලා තියෙන්නේ දැන්. ඒක තමයි වෙලා. අපි තව බලමු අදහස් කීපයක්. අනිවාර්යයෙන්ම තහනම් කරලා විතර දැන් තහනම් කරලා තියෙනවා දැන් පොලිසියට හිරේ දානවා ඒක කරනවනේ. ඒ වුණාට මේ ගේනවනේ. කන්ටේනර් වලින් නෙන්නේ නිකන් ස්ටැපල් නෙමෙයි නෙන්නේ. අන්න ඒක නවත්තන්න ඕනේ. ඒක නැවත්තුවම ඉතින් බෙදෙනක අඩු වෙනවනේ. බෙදෙනක අඩු වුණාම පාවිච්චි අඩු වෙනවා අනිවාර්යයෙන්. ගොඩක්ම ඉතින් මත්ද්‍රව්‍ය වලට නම් පෙළඹෙන්නේ අර ඕවා ඉතින් හරියට රටේ පාලකයෝ ඕවා හරියට නියම විදියට මේ එකනේ කො නැත්තරම නැති කරලා නැහනේ. අපි හිතන්නේ එහෙම නැත්තරම ඕක නැති කරන්න ඕනේ. කොහෙන්ම හරි ඕක ලංකාවට ගේන නිසානේ කොහෙන් හරි මේගොල්ලෝ අරගෙන ඕව පාවිච්චි කරලා මේ වැඩිදියට කරන්නේ. රටත් මේ ශීඝ්‍ර ඉහළනවා දින්දේ සංඛ්‍යාලේක ගත්තොත් මත්ද්‍රව්‍ය භාවිත කරන පිරිස් තරුණ පිරිස්සෙම වසරෙන් වසර වැඩි වෙනවා. දැන් අදහස් වලින් දෙකක් එක ළඟ යන්නේ. ගේන එක එනවා. සිසිර මහත් එහෙම කියනවා. තවත් අර අම්ම කෙනෙක් කියනවා නැත්තටම නැති කරලා දාන්න ඕනේ. ගේන එක නවතිලා නැහැ. දැන් අපි මේ දෙක බැලුවොත් එහෙම ගේන එක එන්නේ කොහොමද මේ රටට? ඕනතරම් ඒව වළක්වන්න අවස්ථා තියෙනවා. අපි දුමු ගුවනින් ගේනවා නම් වළක්වන්න අවස්ථාව තියෙනවා. තොටුපොලේ මේ අපේ නැවෙන් ගේනවා නම් වළක්වන්න අවස්ථාව තියෙනවා. ඒ අවස්ථා දෙකෙම නෙමෙයි නම් එන්නේ. එන්නේ හොරෙන් බෝට් වලින් නම් ඒ සඳහා අවස්ථාවක් තියෙනවනේ. ඒ සියලුම අවස්ථා අභිභවමින් පරාජය කරමින් කොහොමද එන්නේ? ඒක මම හිතන්නේ ජාතියන් මේක විශාල ජාත්‍යන්තර ජාවාරමක් ව්‍යාපෘතියක්. ඒක එන ක්‍රමවේද තියෙනවා. ඒ වගේම දේශීය මට්ටමේත් එක මට්ටමක ව්‍යාපාරිකයෝ දේශපාලඥයෝක සම්බන්ධ වුණාම ඒක කරනවා. ඉතින් ඒකට නීති තියෙනවා. මේ නීති ප්‍රශ්නයක් නෙමෙයි මෙතන. ඒක නියත් නීති තමයි. නීති මදි නෑ නේ. මදි නෑ. මොකද මේට වැඩිය නීති හොයන එක නෙමෙයි තියෙන්නේ. ක්‍රියාත්මක කිරීම, තදින් ක්‍රියාත්මක කිරීම, පක්ෂභේදයෙන් තොරව ඒ තියෙන මේ පන්ති භේදයෙන් තොරව ඒවා ක්‍රියාත්මක කිරීම. ඉතින් ඒක පැහැදිලි. අර මේ සමාජය තුළ ඒ අබ්බැහි වීමට හේතු ඒක මං හිතන්නේ ඊට වැඩිය ගැඹුරු ප්‍රශ්නයක්. මොකද මද්‍රව්‍ය පාවිච්චි කරන හැම පුද්ගලයාම ගිහිල්ලා බන්ධනාගාරගත කරුවාම මේ ප්‍රශ්නේ වැඩි වෙනවා. පාවිච්චි කරන මම කියන්නේ මේ ව්‍යාපාර කරන එක නෙමෙයි. ව්‍යාපාර කරන එකට තදින් යන්න ඕනේ. මේ අපේ පාවිච්චි කරන එක සහ අර මේ සමහර වෙලාවට පාවිච්චි කරන පුද්ගලයාත් මේව විකුණන සිරිත් ඒ වගේ තියෙනවා. ඒකට අහුණ කට්ටිය එතන ඒකට විසඳුමක් තියෙන්නේ පැති දෙකක්. පුනරුත්ථාපනය කිරීම ඒක වෙනම කරන්න ඕනේ. අධිකරණයට හයියක් දෙන්න ඕනේ. මේ දඬුවම් නියම කරනකොට ඒ වගේ පුනරුත්ථාපන මේ ක්‍රියා මේ ව්‍යාපාර වලට සම්බන්ධ කරන්න ඒවට සල්ලි අවශ්‍ය ආයෝජනය දෙන්න ඕනේ. මේ මද්රව්‍ය වලට බැවුණෙන් පස්සේ අර මම මුලින් කිව්ව එක අපි තේරුම් ගන්න ඕනේ. ඒක එළියට එන්න ලේසි නෑ. පවුල් වලටත් හරි අමාරුයි මේක පාලනය කරගන්න. සමහරවිට පවුල් සම්පූර්ණයෙන්ම හිර වෙනවා මේ පුද්ගලයෙක් ඉන්නවා නම් පවුලක් තුර. ඒක නිසා මේ ඒකට මම හිතන්නේ සෑහෙන ආයෝජනයක් කරන්න ඕනේ. ඒ පැත්තට පුනරුත්ථාපන පැත්තටයි අධිකරණයේ එකට සම්බන්ධ වෙනවා නම් බන්ධනාගාර සම්බන්ධ කරන්න ඕනේ. රජය, පන්සල්, පල්ලි, මේ ආගමික නායකයෝ සහ රජය නොවන සංවිධාන. මොකද රජය සංවිධාන හුඟක් හොඳ වැඩ කොටසක් කරනවා මේක සම්බන්ධ.
එතන මං හිතන්නේ ඒක ගැන අපි අවධානය යොමු කරනවා මදි. හැම දෙනාම හිතන්නේ මේක නීතිය දාලා මෙහෙම මෙහෙම කරන්න පුළුවන් කියලා. ඒක හරියන්නේ නැහැ. ඒක එක කල යුතුයි. ඒක මීට වැඩිය තදින් කරන්න ඕනේ. හැබැයි මේ පැත්තත් අපි බලන්න ඕනේ. හරි. අපි තව විරාමයක්. අපි අද කතා කරන්නේ මිලින්ද සමග නියමාර්ථයේ ප්‍රවීණ දේශපාලන හා සමාජ විශේෂක මිලින්ද මොරගොඩ මහතා සමග අපි රටේ මත්ද්‍රව්‍ය භාවිතය අර ඔබතුමා නිතර මේ පුනරුත්ථාපන කටයුතු ගැන කිව්වා. මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙන උදවිය ඇබ්බැහි වෙන්නේ යම් සමාජ හෝ පෞල් පීඩනයක් පිටකර ගැනීම වෙනුවෙන් කියලා විශාල සමාජ විද්‍යාත්මක කාරණයක් ඔබ කියනවා. අපි විශ්වාස කරනවා මේ මෙන්න මේක මතු කරලා ගත්තොත් එහෙම මත්ද්‍රව්‍ය වලට අලුතෙන් ඇබ්බැහි වන්නන් ඇබ්බැහි නොවී තියාගැනීමට හැකියාවකුත් තිබෙනවා. ඇබ්බැහි වෙලා ඉන්න උදවිය පුනරුත්ථාපන ක්‍රියාමාර්ග හරහා මෙන්න මේ පීඩනය හඳුනා ගැනීම එතනට ගෙනාවොත් එහෙම කලමනාකරණය කර ගැනීමේ හැකියාවක් තියෙනවා කියලා. ඔබතුමා තවදුරටත් විස්තර කරාම දැන් අපි බැලුවොත් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා ඉන්න උදවිය සල්ලි නැති අනුන්ගේ මොන හරි දෙයක් අරගෙන ඇවිල්ලා මත්ද්‍රව්‍ය පාවිච්චි කරන උදවිය ඉන්න අතිශය විශාල මුදල් තියෙන ව්‍යාපාරික පන්තියේ උදවියගේ දරුවෝ සමහර උදවිය මේ ඇබ්බැහි වෙලා ඉන්නවා. එතකොට විසිරිච්ච පවුල්වල උදවිය ඇබ්බැහි වෙලා ඉන්නවා. මේ මොකුත් නැතුව කවුරුරි හඳුන්වලා දුන්නට ඒකට ඇබ්බැහි වෙච්ච උදවියක් තියෙනවා. දැන් මේ සියල්ල අරගෙන අපි බලමු. දැන් පීඩනය සමාජයේ සමස්තයක් වශයෙන්ම ප්‍රශ්නයක් ඇතුළු වුණාම තමයි ඒක සමාජ පීඩනයක් කියන්න පුළුවන්. දැන් එක්සත් ජනපදයේ මම උදාහරණේ අර මුලින් පාවිච්චි කරුවේ කවුරුත් නොදැක්ක පැත්ත. කියන නොදැකින හැම කෙනාමට මේක පෙනුණා. ඒ කියන්නේ දැන් සාමාන්‍යයෙන් එක්සත් ජනපදයේ මතයක් තිබුණේ මේ මත්ද්‍රව්‍ය ඇබ්බැහිවීම අර ටික දුප්පත් කළු මේ නැත්තම් අර අප්‍රිකානු ඇමරිකානු කියන සමාජය තුළ කොටසක එක පාටම දැක්කම මේ සුදු කම්කරු පන්තියේ මේ 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 සාමාන්‍යයෙන් පවුල් වල මේක ඒ පීඩනේ පැහැදිලිව තිබුණේ අර රැකියා නැති වෙනකොට. කියන්නේ දැන් ආයෝජනය පිට යනකොට මේ කම්හල් හෝ ෆැක්ටරි වහනකොට උඩ සිද්ධියි. දැන් මෙහෙත් එක එක මට්ටම් වල වෙන පීඩන තියෙන. දැන් ඉහළම පන්තියේ ඒක වෙන කතාවක්. කියන්නේ හුදෙකලාවේම වෙන්න පුළුවන්. ඒක වෙන කතාවක්. ඒ වගේම දුප්පත්ම ජනතාවටත් වෙන පීඩනේ. දැන් අපේ ඒක එකකින් එහා ගිහිල්ලා තියෙන. ඒ කියන්නේ